ගෝටා දිනුවාම ගෝටා ප්‍රසිඩෙන්ට්. එතකොට එන්නේ අගමැති මහින්ද. ඊළඟට චමල් එනවා කතානායක. අර කාලකණ්ඩි බැසිල් ඕක ගම්පා දිස්ත්‍රික්කේ කාලා ඕකත් මොකක් හරි ලොකු පෝස්ට් එකක් ඕකටත් දෙනවා ඊළඟට එනවා නාමල් රාජපක්ෂ. එතකොට පස් දෙනෙක්. එතකොට උන්ගේ ගෑනු පස් දෙනෙක් ප්‍රයිවට් සෙක්‍රටරිලා. එතකොට එතනම 10යි. ඔය මිනිහාගේ පෝස්ටර් එකක් හරි ගහලා ඉන්න තැනක මම නම් ඉන්න බෑ. ඒ මොකද පෝස්ටර් එකෙන් හරි අපේ වෙල්ල විරි ගන්න පුළුවන්. ඒ තරම්ම ජරහ මිනිහෙක් මම නම් ගණන් ගන්නෙම නෑ ඔය රාජපක්ෂ පවුලේ එකෙක් ගණන් ගන්නෙ. දේශපාලනේ කියන්නේ වාසිතක කරන්නේ මහ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. දැන් ඔය බලන්න ඔය මේ සපත්තු සෙරපු දාගෙන කොහෙද යන්නේ? මං දැක්කන්න අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. පත්තරයක පොඩි ළමයෙක් අරගෙන එනවා මේ පොහොට්ටු බා. අරගෙන එනකොට ගෝතාභිය ගහට එනවා මේ ඕන් නැමිච්ච නැමිලු. නෙමෙන්නත් බෑ දිගෑරින්නත් බෑ. ඔහොම යවුන් ඕන් නැනි දැන් මේ 70 වෙච්ච උන්ට මොන දේශපාලන පිටපියක් ඔයක විදිච්ච වෙලා. මේ ලෙඩ්ඩු මේ ඊය පෙරේදා ගියා සිංගප්පූරුවට මුගේ හෘද වස්තුව නෙමෙයි මුගේ මුළු ශරීරෙම හොඳ නැහැ. මේ වගේ මාධ්‍යයටවත් මනුස්සෙන්ට නෑ. පොකින්ට හපන් වැලිකඩ ගිරගෙදර. කොහොමද මැරුවේ? එතන වැලිකඩ හිරගෙදරම මිනිහෙක් සාක්ෂි දෙනවා. ඒකට ඒ මිනිහා දේශපාලන වාසිතක් හද. ඒ දවස්වල කිව්වේ. ඔය ඔක්කොම කුඩුකාරයව නිදහස් වෙනවා. මුන් ආවොත් ඔක්කොම කුඩුකාරයව නිදහස් වෙනවා. උන්ගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියන්නේ වැලිකඩ හිරගෙදරනේ. මිනිස්සු කොමරනවා. ආයි බලන්න ඒ සංස්කෘතිය අනිවාර්යයෙන්ම එනවා. සරත් ෆොන්සේකා හොඳ යුදසෙබලෙක් කියලා. කවුරුද දන්නව? හරි ඩිසිප්ලින් ඔක්කොම හුද්දට ගෙනියන යුද්ධයක් තමයි. ඔය රාජපක්ෂලාගේ මොකද හිතේ? මේ මිනිස්සු ඔක්කොම හිතේ එහෙ. මේ පපුවේ අමාරුවලුයි හරි අමාරුයි මෙහාට ලෙඩ්ඩු එක්කේ උන්ට ඕවා කරන්න බෑ. මම හොඳටම දන්න එකක් තමයි. තරත් ෆොන්සේකාට ඕක දුන්නේ ගෝකාභිය ඉඳගෙන කිව්වා මෙතන මේක දිනන්න පුරුවන් තරත් ෆොන්සේකාට බාර දුන්නොත් තමයි මේ යුද්ධය යා හොඳට කරනවා කියලා. ඉතින් යා කෙරුවානේ බඩවැල්බක හිටන් එළියට එන්න වැදුනේ තරත්තනේ අපිට නෙවෙයිනේ ගෝකාටත් නෙවෙයිනේ තහරන්ට වඩා අපන් රාජපක්ෂ පරපු කොහෙන් ගහයිද කොහෙන් වැදෙයිද දන්නේ උන් ඔය හොරකම් කරපු දන්නේ බීපිය කොයකු ඔය හොරකම් කරපු ඔය ගහපු ගෑහිලි වල මොකෙන්ද ගැහුවේ නැත්තේ අර මිනිස්සුන් අර අගාධයක වැටලා ඉන්න වෙලාවේදී රාජපක්ෂලා මොනවද කරේ බැසිල්ලා සුනාමිය ගැව ඒකත් නෝන්ඩි වුණානි යකෝ ප්‍රවෘත්ති කියනවා නම් දන්නවද පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති කියන්නේ අර රංග බලන්න උලුප්ප උලුප්ප කියන ලස්සන ඒ මොකද ඒක උනේ කවුරුද දන්නවද රෙනෝ හැරින්නේ මොකටද කියන එක දන්නවනි එහෙම හොඳ නැහැ මාධ්‍යයක් මේවන්න ඕනි ඒ විදියට මේ රටේ නීතියක් එහෙම මිනිස්සු මරන්න පුළුවන්ද දසන්ත මොනවද කෙරුවේ මාධ්‍යයට යන් යන් දේවල් කිව්වම් ඒක ඒකටනේ මැරුවේ විහිකින් ඇනලා මරලා ඒව වෛද්‍ය වාර්තාවල යට ගැහුවා පොලිසිය අර අනුර සේනාර නායක උන් ඔක්කොම කරන්නේ ওই බලු වැඩනේ අයියේ එහෙම වාර්තාව ලංගන්නේ ඒව අන්තිමට හොන්න නැහැ ඔක්කොම චෙක් කරලා තමයි දසන්තට දුන්නේ වැඩි තජුඩින් කොහ මරුවනේ වේදිකාවේ අහගෙන ඉන්න උන් බල්ලෝ වගේ අහගෙන හිටියා මං එහෙම ওই වේදිකාවේ කියන බොරු කියන්නේ නැතුව හිටපන් යකෝ කියලා අම්මා බල්ලා ওই රොත්තක් එක්ක එක වුණාමනේ උන් ওই ගෑ ගහන්නේ ගමේ ගොඩේ මිනිස්සු හරි අහිංසකයි එකෙක්වත් නැද්ද කොණ්ඩ පණ තියෙන එකේ බොරු කියන්න එපා යකෝවත් කියන්නේ බයයි මහා ලොකෝට ආරසකල් චැන්ඩ්‍රිලා එකට දුන්න